ඔබ එකතු වන්නේ ලයිව් නිවුස් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ජොන්ස්ටන් බන්ධනාගාරයේ ජීවාට්ටුවට දමා වසයි දැස කඳුලින් තෙමෙයි අනුර චොනීගෙන් කෝටි 50ක් ඉල්ලයි තවත් ප්‍රබලයෙකුගේ අංක තහඩු රහිත වාහනයක් නාරාහෙන් පිට ඊශ්‍රායල් ජාතිකයන් 22ක් රටින් පිට වේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජීවාට්ටුවට දමා වසා දමා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරනවා. සැකකරු බැලීම සඳහා මන්ත්‍රී වරප්‍රසාද අහිමි වූ දේශපාලනඥයන් කිසිවකුත් පැමිණ නැතත් තිදෙනෙකුට ඔහු බැලීමට අවසර ඇතැයි බන්ධනාගාර නිලධාරියෙකු සඳහන් කළා. ජීවාට්ටුව රිමාන්ඩ් කර සිටින රජයේ සේවකයන් ආරක්ෂිතව රැඳවීම සඳහා වෙන් කර ඇති අතර මේ වන විට එහි පොලිස් හමුදා ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන් 18ක්ද නීතිඥවරුන් කිහිප දෙනෙක්ද රඳවා ඇතැයි ඔහු සඳහන් කළා. පෙරේදා පස්වරු 6:30ට පමණ බන්ධනාගාරයට ගෙනවිත් තිබෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු එදිනම සිරංචේ නියාපදිංචි කර ජී අංචයේ සිර කුටියට ඇතුළත් කර නිදා ගැනීමට අවශ්‍ය කොට්ටේ සහ පැදුර ලබා දුන් බවද එම නිලධාරීවරයා සඳහන් කළා. බන්ධනාගාරයට රැගෙන එන්නට පෙර සිනහමුසු මුහුණින් සිටියත් ඔහු සිරගේ තුළට පැමිණි මොහොතේදී මුළුමනින්ම කඩාවැටුණු තත්වයක් මුහුණින් පිළිබිඹ වූ බවයි එම නිලධාරීවරයා සඳහන් කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදී ගොනු කරන ලද නඩුවේ වැඩිදුර විභාගය 2025 වසරේ මාර්තු 12 වෙනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ නියෝග කළා. ඒකාබද්ධ විපක්ෂයේ ලෙස තමන් හඳුන්වාගත් කණ්ඩායමක් විසින් 2017 ඔක්තෝබර් 15 වෙනිදා ජාතික සම්පත් සූරාකරන දේශපාලනයේ නවතුම තේමාව යටතේ තංගල්ල නගර සභාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයේදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් නිසා තමන්ගේ කීර්ති නාමයේ සිදු හානියට වන්දියක් ලෙස රුපියල් මිලියන 500ක් අය කර දෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා එම නඩුවෙන් ගොනු කර තිබෙනවා. රිමාන්ඩ් බන්ධනාගාරයට එන මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් සංඛ්‍යාව මේ වන විට 65%කින් වැඩි වී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් මත්කුඩු සම්බන්ධ සැකකරුවන් දහසක් පමණ එකවර බන්ධනාගාරගත වීම නිසා කොළඹ මහර මීගමුව බන්ධනාගාරවල තදබදය වැඩි වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළා. 10,300ක් රඳවිය හැකි බන්ධනාගාරවල පෙරේදා දිනේ වන විට 28,755ක් රඳවා සිටි බවද එයින් 9,684ක්ම මත්කුඩු සම්බන්ධයෙන් රිමාන්ඩ් වූ සැකකරුවන් බවද හෙතෙම හෙළි කළා. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයන් 22 දෙනෙකු ඊයේ දින අලුයම කටුනායක ගුවන්තොටුපළින් පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශයට එල්ල කිරීම සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල් රජය විසින්ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීම අවදානම් බව ප්‍රකාශ කිරීමත් සමග මෙම ඊශ්‍රායල් ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් ඔවුන් පිටත් කර යැවීමට පියවරගෙන තිබුණා. කටුනායක සිට නියමිත කාලසටහනකට අනුව ඊශ්‍රායලයේ වෙත ගමන් කරන ගුවන් යානා නොමැති නිසා මෙම ඊශ්‍රායල් ජාතිකයන් පිරිස ඩුබායි වෙත ගොස් එතැන් සිට ඊශ්‍රායලයේ බලා යාමටයි සැලසුම් කර ඇත්තේ. නාරාහෙන් පිට තෘතිය හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටා ඇති ගොඩනැගිල්ලේ පහළම මහල තුළ අංක තහඩු නැති ලෑන්ඩ් ක්‍රූෂර් වර්ගයේ ජීප් රථයක් දැනට වසර කිහිපයක් තිස්සේ සංගවා තබා තිබෙනවා. මෙම වාහනය අනතුරට ලක් වී හෝ වෙනත් හේතුවක් මත නවතා තිබේදයි එම ගොඩනැගිල්ලේ කිසිවකුත් නොදන්නා බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව පුවත්පතක් කළ විමසීමකදී එහි ආරක්ෂකාංශ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ දන්නා දවසේ ඉඳලා තියෙනවා යනුවෙනුයි. කෙසේ වෙතත් එම කොමිසමේ නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ එම වාහනය ඉහළම තලයක සිටි දේශපාලනඥයෙකුට අයත් බවයි. ඔහු විසින් කලක් භාවිතා කළ මෙම වාහනය අංක තහඩු ගලවා මෙම ගොඩනැගිල්ලට දමා ඇතත් ඒ පිළිබඳව කොමිෂන් සභාව තුළ කිසිදු ලේඛනයක සඳහන් නොමැති බවද වාර්තා වනවා.